භාරංචය වශයෙන් අපේ පිටරටට ගෙවන්න තියෙන ණයකරුවන් ලංකාවේ ආණ්ඩුවත් සමග ඒකබද්ධ වෙලා ඒගොල්ලෝ පිළි අරන් තියෙනවා ගෙවන්න පුළුවන් ක්‍රමවේදය කොහොමද? ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ ඒක රට ලොකු ජයග්‍රහණයක්. 2028 වෙනකන් ණය ගෙවන්නේ නැතුව මේකෙන් අපිට නැවත අඩුවෙට ණය ගන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පවා ඒ සුභාරංචිය කියන දේ සංක්ෂිප්තව කිව්වොත් අවුරුදු දෙකකින් ණය ගෙවලා නැහැ. ඒ වගේම ඉදිරි අවුරුදු හතරෙත් අපි ණය ගෙවන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ජාතිය ඇමති මේ සංක්ෂිප්ත මේක නෙමෙයිද? සිංහල භාෂාවේ බොහොම ජනප්‍රිය පිරුලක් තියෙනවා, කන්දක් විලිලා මීයක් වැදුවා වගේ කියලා. මේ පිරුල ඊයට තරම් ගැලපෙන්නේ නැහැ මෙරටේ අන් කවරම දේශපාලන අවස්ථාවකදීවත් සන්දර්භයකටවත්. අන්තිමට අටපුන් නැට මුකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ජනාධිපතිවරයා ඒ ප්‍රකාශය හරහා උත්සාහ කළේ මේ රටේ ජනතාව අන්දන්න කියන එක ඉතාමත් පැහැදිලි. අපි අරගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙලා නැහැ. ජනාධිපතිවරයා විසින් ඉතාමත් කඩුමුඩියේ ඩොලර් බිලියන 10ක් වගේ ඉතාමත් අඩු ප්‍රමාණයකට යම් එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. ඊළඟට ණය ගෙවන්න ආරම්භ වෙන දිනේ සිට අපි කොහොමද ඒ ඩොලර් බිලියන 10 ගෙවන්න කියලා සැලසුමක් නැහැ. ඒ වගේම ISB ණය මේවා පිළිබඳව අදහසක් හෝ සාකච්ඡාවක් කරලා නැහැ. එතකොට මේකෙන් පේන්නේ අපි තාමත් ණය බරින් මිදීමට කිසිදු සැලසුමක් නැතුව දේශපාලන වාසිය වෙනුවෙන් රට පුරා ජනතාව ගොනාට ඇන්දීම සඳහා මෙවැනි ප්‍රකාශයක් කළාය කියන එක තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ලැජ්ජාවෙන් ගැලවෙන දවස. කවුද එහෙම කිව්වේ? වජිරාභේවර. එතකොට කවුද මේ රට ලැජ්ජාවට පත් කරේ? අනුරචානායි, වජිරාභේවර්ධනයි, රනිල් වික්‍රමසිංහයි, රාජපක්ෂ කට්ටියගේ සහයෝගයෙන් ලැජ්ජාවෙන් ගලවගත්. ඇයි දැන් ඒ විදිහට මේ කතාවෙන්? මාලිමාවේ අපි රටපාලනය කරලා රනිල් වික්‍රමසිංහ අද රට බේරගන්න. මට මතක් වෙන්නේ අර මහින්ද රාජපක්ෂ ඇවිල්ලා පොළොව ඉඹපු දවස. අමුදාව යුද්ධ කරා මහින්ද රාජපක්ෂ පොළොව ඉඹා. මේවට කියනවා ලෝක විහිළු කියලා. මොකද අද තවදුරටත් මේ රටේ ජනතාව ජාතිවාදයෙන් රවට්ටන්න බෑ. මොකද ඒක හොඳටම කරේ ගෝඨාභය රාජපක්ෂ. නයි පෙන්නුවා, ධම්මික පැණිය පෙන්නුවා, කථානායකත් පැණි බිව්වා, සහරාන් බෝම්බත් ජහලා තමයි කියලා කරේ. ඉතින් ආයි ජහුවොත් මොකද වෙන්නේ? ආයි බෑ. මොකද දැන් රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය ආර්ථික අර්බුදේ. මේ හදන්නේ මොකද්ද එතකොට? අපේ රටේ ජනතාව නැවත බොරුවෙන් රැවටීමට ලක් කිරීමේ ක්‍රියාමාර්ග. ගුරුවරුන්ගේ වැඩ වර්ජනේ බලන්න කවුද ඉන්නේ කියලා ජනතා එක්ති පෙරමුණේ මහින්ද ජයසිංහයි, ජෝසප් ස්ටාලින්. ඉතින් ඒගොල්ලන්ට මොන දේ දුන්නත් ඒගොල්ලෝ පාරට එනවා, වැඩ වර්ජනේ නෝ. ඒ වගේම මේකේ සැලැස්ම තිබුණා කඳුළු ගෑස් ගස්සව ගන්න. ඒක උපක්‍රමයක්. දේශපාලන පිපාසයෙන් තමයි මේ බොහෝ දෙනෙක් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වේද නැද්ද කියන එක අපිට දැන් එහෙම කියන්න අමාරුයි. ඒක දැන් පොදුජන පෙරමුණක් තියෙනවද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. පොදුජන පෙරමුණක පොල්මල පොලවේ ගැහුව වගේ තැන්තැන්වල සහ එකිනෙකාගේ සාක්කුවල තමයි පොදුජන පෙරමුණේ කොටසක් ඉන්නේ. කොටසක් ඉන්නවා බැසිල් රාජපක්ෂත් එක්ක ඉන්නවා, තව කොටසක් රනිල්ගේ සාක්කුවේ ඉන්නවා, තව කොටසක් ලංසා මන්ත්‍රීවරයාත් එක්ක ඉන්නවා, තව කොටසක් තව පිරිසක් එක්ක ඉන්නවා. ඒකෝර දැන් පොදුජන පෙරමුණක් කියලා එකක් තියෙනවද කියන එක එක ප්‍රශ්නයක්. කටමැත දොඩවන ආණ්ඩුව විසින් ලබා දෙන සුභාරංචිය තමයි පහුගිය මාර්තු 20 2023 අපේ ණයබර ඩොලර් බිලියන 83 මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඩොලර් බිලියන 100 දක්වා ඩොලර් බිලියන 17කින් වැඩි වුණා. චීනයේද අපි ණය ඩොලර් බිලියන 8.9ක්. ඒ වගේ දෙගුණයකින් එක වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවේ ණයබරිතතාවය වැඩි කරගෙන තිබෙනවා. රටේ මහ ජනතාවගේ ඇස් අන්ධ වෙන විදියට වැඩි ගහලා තියෙනවා. අපේ දේශපාලන ප්‍රධානම කාර්යය තමයි අපේ ප්‍රධාන රාජ්‍යයේ මලගවල් වල යන එක. මම මලගවල් වල ගියාම බලනවා මෙයා කෙට්ටුද මහතද කියලා. මම වයස 70. ඒකට කියන 85යි 72යි 60යි 100යි එහෙම කියලා. 80 90 පැනලා නම් ඒක ඉතාම කෙට්ටුයි. අපිට බත්වේ දෙකක් තුනක් කන්න ඕන නෑ නේද? අපි පණිවිඩය දෙන්නේ නැත්නම් මිනිස්සුන්ට මට ගිහිල්ලා දේශපාලකෙක් ගිහිල්ලා කිව්වොත් කියයි දැන් කෑම හික බඩු ගණන් ගිහිල්ලා ඒක සභාගයක් අඳින්නවා කියලා එතකොට කියයි නේද? අපිට බත් වේල් දෙක තුනක් කන්න අවශ්‍ය නැහැ. අපේ රටේ මේක පටන් ගන්න ඕනේ අධ්‍යාපනයේ.